අයිබෝවන් බයිනරි කැම්පස් තුවාලව සාදරයෙන් පිළිගන්න. උනිතින් අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා ඩෙරිවේටිව් එකට අලුතින්ම ආපු ඇකියුමුලේටර් කියන ට්‍රේඩින් මෙතඩ් එකේ ට්‍රේඩින් ස්ට්‍රැටජි වීඩියෝ එකක්. ඉතින් මේ ඇකියුමුලේටර් කියන ට්‍රේඩින් මෙතඩ් එක ඔයා තාම දන්නේ නැත්නම් අපි මේකට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා ඒ ගැන. ඔයාට පුළුවන් ඒ වීඩියෝ එක බලලා මොකද්ද මේ ඇකියුමුලේටර් කියන ට්‍රේඩින් මෙතඩ් එක කියන දේ බලන්න. ඉතින් අද මම කලින් කිව්වා වගේ අපි ඇකියුමුලේටර් එකේ කරන්න පුළුවන් ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තම කියනවනම් ඇකියුමුලේටර් කියන ට්‍රේඩින් මෙතඩ් එකට ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් හදන එක හරි අමාරුයි. ඒකට හේතුව තමයි අපි කලින් වීඩියෝ එකේ කතා කරා මේ ඇකියුමුලේටර් කියන ට්‍රේඩින් මෙතඩ් එක අපි එහෙනම් අපි ඇකියුමුලේටර් එකේ ට්‍රේඩින් එකක් වින් කරන්න නම් අපි කලින් මාකට් එකේ කරපු නැති දෙයක් සිද්ධ වෙන්න ඕනේ. කියන්නේ අපි ගොඩක් කලාවට අපි බලන්නේ මාකට් එකේ හොඳ මූවමන්ට් එකක් තියෙනවද, මාකට් එක හොඳ ඩිරෙක්ෂන් එකකට ගමන් කරනවද, මෙන්න මේ වගේ වෙලාවක තමයි අපි සාමාන්‍යයෙන් ට්‍රේඩ් එකක් දාන්නේ. හැබැයි ඇකියුමුලේටර් එකේදී තියෙන්නේ මාකට් එකේ ලොකු මූවමන්ට් එකක් නැති වෙන්න ඕන. මාකට් එක අපි ගොඩක් වෙලාවට කතා කරොත් එහෙම සයිඩ්වේ ට්‍රෙන්ඩ් එකක්, එහෙම නැත්නම් රේන්ජින් මාකට් එකක් තියෙන්න ඕන. ඉතින් ගොඩක් වෙලාවට රේන්ජින් මාකට් එක තිබ්බත් එක ටික් එකකින් මේකේ ට්‍රේඩ් එකක් ලොස් වෙන්නත් අවදානමක් තියෙනවා. හැබැයි මේ අද අපි ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන ට්‍රේඩින් ස්ට්‍රැටජි එක ගොඩක් බේසික් ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි බේසික් වුණාට මේකේ රිසල්ට් එක නම් බේසික් නෑ. ඉතින් අද මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ රියල් account එකේමයි. ඉතින් රියල් account එකේම මේකේ ට්‍රේඩ් ටිකක් දාලා අපි බලමු මේකේ ට්‍රේඩ් ටික වින් කරගන්න අපිට අවස්ථාව හම්බ වෙයිද නැද්ද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් තේරෙන දේවල් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එක පාවිච්චි කරලා කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔයාලට මතක් කරනවා ඔයාලා තාම අපේ Telegram group එකට join වෙලා නැත්නම් ඔයාලට පුළුවන් Telegram group එකට මම මේ description එකේ දාලා තියෙන link එක හරහා join වෙන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාම ඔයා Binary Campus YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එපැති bell icon එක click කරන්න. මොකද binary ඉගෙන ගන්න ඔයාට හම්බ වෙන එකම campus එක තමයි binary campus කියලා කියන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අදයන් අපි අපේ වීඩියෝ එකට. මේ තමයි ඩෙරිව් එකට අලුතින්ම ආපු ඇකියුමුලේටර් කියන ට්‍රේඩින් මෙතඩ් එක. වීඩියෝ එකේ මුලින් කිව්වා වගේ අද අපි කරන්නේ ඇකියුමුලේටර් කියන ට්‍රේඩින් මෙතඩ් එකේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක්. ඉතින් මේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක ඇත්තටම කිව්වොත් ඇකියුමුලේටර් වලට කරන්න පුළුවන් බේසික්ම ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක්. මොකද මේකෙදි ට්‍රේඩින් ස්ට්‍රැටජි එක හදන එක ඇත්තටම කිව්වොත් හරි අමාරුයි. මොකද මේකෙදි එක ටික් එකකින් සම්පූර්ණ ට්‍රේඩ් එකේ රිසල්ට් එක මෙන්න මේ වගේ. දැන් දැක්කනේ එක ටික් එකයි ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා, ට්‍රේඩ් එක ලොස් වෙන්න පුළුවන්. එතකොට අනේ ඒ හේතුව හින්දා මේකෙදි ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් හදන එක ටිකක් හරි අමාරුයි. හැබැයි මෙන්න මේ අපි දැන් කරන්න යන ට්‍රේඩින් ස්ට්‍රැටජි එක ඕනම කෙනෙකුට ලේසියෙන්ම කරන්න පුළුවන්. ඒ වගේමයි හොඳ ඇකියුරේට් එකක් තියෙන ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක්. මේක බැලුවාම අපිට තේරෙයි බේසික් එකක් කියලා. හැබැයි බේසික් වලත් අපිට ලොකු දේවල් ගන්න තියෙනවා. ඒක අපි හැමෝම දන්න දෙයක්. ඉතින් අපි බලමු මේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එකෙන් ට්‍රේඩ් කීපයක් දාලා. අද මම ට්‍රේඩ් 10ක් දාන්න බලාපොරොත්තු වෙනවා. ට්‍රේඩ් 4ක් තමයි ප්‍රොෆිට් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි ඩොලර් 5යි 7.19ක ප්‍රොෆිට් එකක් ගන්නත් මම බලාපොරොත්තු වෙනවා. හරි, ඉතින් මගේ බැලන්ස් එක ඔයාලට පේනවා ඇති. අපි ගිය සැරේ account එක නවත්තපු තැනින්ම තමයි අද මේ account එක කරන්න යන්නේ. මේ වෙද්දි මගේ බැලන්ස් එක තියෙනවා ඩොලර් 25යි 7.12ක්. ඔයාලට පේනවා ඇති. රියල් account එකේම තමයි මම මේ ට්‍රේඩින් මෙතඩ් එක කරන්නේ. මොකද බේසික් කියපුවාම සමහර අය බය වෙන්න පුළුවන්. ඉතින් බය නැතුව මේක කරන්න පුළුවන් කියන එක පෙන්වන්න තමයි මම අද රියල් account එකේම මේක කරන්නේ. ඒ වගේමයි ඩොලර් 5ක profit එකක් තමයි මම ගන්න බලාපොරොත්තු වෙන්නේ. 5යි 7.19ක්. අපි බලමු අපිට මේ ටාගට් එක achieve කරගන්න පුළුවන් වෙයිද කියලා මේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එකේ. හරි, මේකෙදි අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ මෙන්න මේ විදිහට. හරි, ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න කලින් අපි බලමු මේකේ මොනවද මේ පෙන්වන්නේ කියලා. මෙන්න මේ ඇකියුමුලේටර් කියන ට්‍රේඩින් ස්ට්‍රැටජි එක අපි සිලෙක්ට් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ටැක්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ ස්ටැට්ස් කියන ඔප්ෂන් එකේදී මෙන්න මේ දේ තමයි පෙන්වන්නේ. මෙන්න මේ බැරිය එකේ මාකට් එක අන්තිමට ටච් වෙලා ටික් කීයක් ගිහිල්ලා තියෙනවද. හරි, දැන් මෙතන තියෙන 45යි. ඒ කියන්නේ මෙන්න මේ මාකට් එක බැරිය එකේ ටච් වෙලා මේ වෙද්දි ටික් 45ක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනින් පෙන්වන්නේ
ඊට කලින් සැරේ මාකට් එක බැරි එක ටච් වෙලා ටික් 14ක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ආපහු ටච් වෙලා ආයෙ ටික් 45ක් ගිහිල්ලා තියෙනවා. මෙතනින් පෙන්නන්නේ මාකට් එක බැරි එක ටච් වෙලා අන්තිමට ටික් 137ක් ගිහිල්ලා තියෙනවා. මෙතනදී 143ක් ගිහිල්ලා තියෙනවා. මෙතන 376ක් ගිහිල්ලා තියෙනවා. බැරි එකේ වදින්නේ නැතිව ටික්ස්. මෙන්න මේ විදිහට ඔයාට පොඩි ස්ටැට් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඇකියුමুলেටර් කියන ට්‍රේඩින් මෙතඩ් එකේ. එතකොට අපි මෙන්න මේ ස්ටැට් එක භාවිතයි. එතකොට අපි මෙන්න මේ ස්ටැට් එක පාවිච්චි කරලා තමයි මේකෙදි ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ. හරි. සාමාන්‍යයෙන් මම මේකෙදි බලාපොරොත්තු වෙන්නේ 100ට 100ක රිටර්න් එකක් ගන්න. ඒ කියන්නේ මම ස්ටේක් එක ඩොලර් 1ක් දානවා නම් මගේ ප්‍රොෆිට් එකත් මගේ ටේක් ප්‍රොෆිට් එකත් ඩොලර් 1යි. එතකොට මේකෙදි සාමාන්‍යයෙන් අපිට ටික්ස් 70වත් 75ත් අතර ගානක් යන්න ඕන මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරන්න නම්. ඒ කියන්නේ අපි ගත්තොත් මෙන්න මේ 143ක් ගිහින් තියනවා කියලා කියන්නේ අනිවාර්යෙන් 70 තියෙනවා. 137 ගිහින් තියනවා කියලා කියන්නේ අනිවාර්යෙන් 70 මේ 137 ඇතුලේ තියෙනවා. මේ 45 කියලා කියන්නේ ඔන්න 45 එක දැන් 107ක් ගිහිල්ලා. ඒ කියන්නේ මේකත් 70 පැනලා මේ වෙද්දි ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ට්‍රේඩ් 3ම ගත්තොත් අපි මේ අන්තිමන ගත්ත ට්‍රේඩ් 1යි 2යි 3ම ගත්තොත් අපි හරියට ට්‍රේඩ් එකට එන්ටර් වුණා නම් මේ ස්ටැට් එක බලලා අපි ප්‍රොෆිට් කරලා. ඉතින් මෙන්න මේ ස්ටැට් එක බලලා තමයි අපි මෙතනදී ට්‍රේඩ් වලට එන්ටර් වෙන්නේ. මේකදී අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ මෙන්න මේ ස්ටැට් එක 0 වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ මාකට් එක ගිහිල්ලා මෙන්න මේකේ එකපාරක් වැඩිච්ච ගමන් අපි මෙතනදී buy trade එකක් දානවා. ටේක් ප්‍රොෆිට් එක අපේ ස්ටේක් එකේ amount එකම දාලා. මේක ඔයාලට තවත් පැහැදිලි වෙයි. මම මේකේ ට්‍රේඩ් ටික දැම්මට පස්සේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩාක් දික් වෙන එක වළක්ව ගන්න ඕන නිසා මම මේකේ සමහර කොටස් අයින් කරනවා. ඒකට හේතුව දැන් මෙයා ආපහු මේකේ වදිනකන් අපි බලාගෙන ඉන්න එපැයි. එතකොට මේක වදිනකන් අපි නිකන් බලන් ඉන්න එකේ තේරුමක් නැහැනේ. ඒ නිසා මම මෙන්න මේ වගේ කොටස් මේකෙන් අයින් කරනවා. හරි. ඉතින් මම මුලින්ම මගේ ට්‍රේඩින් සෙෂන් එක plan කරගත්තා. මම කලින් කෝවගේ ඩොලර් 5.19ක් තමයි මම ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේමයි ට්‍රේඩ් 10ක් දාලා ට්‍රේඩ් 4ක් win කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේකෙදි පළවෙනි ස්ටේක් එක ගන්නවා 2.748. මම මෙතෙන් දෙනවා 2.748 ගන්නවා මගේ පළවෙනි ට්‍රේඩ් එක. මම මේක වැදුනට පස්සේ තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. මාකට් එක ගිහිල්ලා මෙන්න මේ ලයින් එකේ වැදිච්ච එක මම මෙතනින් buy එකක් දාගන්නවා. ඒ වගේම තමයි මගේ take profit එකත් මම දාගන්නවා 2.748 කියලා. ඒ කියන්නේ මගේ stake එකේ amount එකම තමයි මගේ take profit එකත් වෙන්න ඕනේ. හරි. අපි බලාගනිමු මේකේ අපිට entry එකක් එනකම්. හරි. මම මේකදී අපේ පළවෙනි trade එක දාන්නයි යන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මම මේක ටිකක් බැලුවා මේක ටිකක් ළඟ ළඟ මෙන්න මේ විදිහට මාකට් එක වැඩි වෙදි යනවා. මේ මේක 15කින් වැඩිලා තියෙනවා, මේක 41කින් වැඩිලා තියෙනවා, මේක 32කින් වැඩිලා තියෙනවා. ඉතින් මම අනේ නිසා මාකට් එක වෙනස් කරගෙන බලනවා. හරි. ඔන්න. දැන් මේ මාකට් එක අපිට හොඳයි වගේ. මොකද මේ ගොඩක් මේ මාකට් එක එක තැන මූ වෙලා තියෙනවා. අනේ නිසා මම මොකද කරන්නේ මේ මාකට් එක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන මාකට් එක මෙන්න මේ බැරි එකේ වැඩිච්ච ගමන් මෙතනදී buy එකක් purchase කරනවා. ඉතින් මේ වීඩියෝ එක කරන්නේ ඇත්තටම අද ගොඩක් වෙලාව අඩුයි. හැබැයි මේක ඔයාලට අරගෙන එන්නම ඕනේ කියලා මට හිතුණා. හේතුව ඔයාලා ගොඩක් මම දන්නවා බලාගෙන ඉන්නවා මේකෙන් ට්‍රේඩින් මෙතඩ් එකක් අරගෙන එනකම්. හරි. ඒ නිසා වෙලාව අඩු වුණත් අද ඔයාලට මේ වීඩියෝ එක මම අරගෙන එන්නේ. ඉතින් මෙහෙම වීඩියෝ කරද්දි මම මේකත් මේ ගමම කියන්නේ. ඉතින් මෙහෙම වීඩියෝ කරද්දි ගොඩක් අය හිතනවා සල්ලි හම්බ කරන්න තමයි අපි YouTube කරන්න කියලා. YouTube වලින් හම්බෙන සල්ලි වලින් ඇත්තටම කිව්වොත් අපිට එක දවසක් ගත කරන්නත් හරි අමාරුයි. මොකද මේ වගේ වීඩියෝ එකකින් මට මේ වීඩියෝ එකට ඇත්තටම කිව්වොත් ඩොලර් 2ක් විතර හම්බ වෙයි. සති 2ක් විතර මේ වීඩියෝ එක පබ්ලිෂ් කරලා කල් ගියපුවාම. ඉතින් ඩොලර් 2කින් එක වීඩියෝ එකකින් ඩොලර් 2ක් අරගෙන මොනා කරන්නද? හරි. ඉතින් මේ YouTube එකට හම්බ වෙනවට වඩා ගාණක් ඇත්තටම අද මේ ට්‍රේඩින් සෙෂන් එකේ මම හොයන්න තමයි plan කරගෙන ඉන්නේ. ඒතර මේ videos අරගෙන එන්නේ YouTube
වීඩියෝ කරලා සල්ලි හම්බ කරන්න නෙවෙයි. මේ වීඩියෝස් අරගෙන එන්නේ මම දන්න දේ තව කෙනෙකුට කියලා දෙන්න. YouTube කරලා සල්ලි හම්බ කරනවා නම් සල්ලි හම්බ කරන්න ගොඩාක් ක්‍රම අපිට තියෙනවා. ඉතින් අර අපි ගොඩක් වෙලාවට කියන්නේ ඇත්තටම ට්‍රේඩ් කරන්න බැරි අය ට්‍රේඩ් කරනවානේ. නේද? ඒ කියන්නේ ට්‍රේඩ් කරද්දී ට්‍රේඩර් කෙනෙක් සතුව තියෙන්න ඕන හොඳම ගුණාංගයක් තමයි තීරණ ගැනීමේ හැකියාව. ඒ කියන්නේ යම්කිසි දෙයක් නිරීක්ෂණය කරලා හොඳ තීරණ ගන්න හැකියාවක් තියෙන්න ඕන. ඉතින් එහෙම නැති අය ට්‍රේඩින් කරන්න ආවට පස්සේ මේ වීඩියෝ එකෙන් මොනවද මේ මිනිස්සයා කියන්නේ කියලා තේරුම් ගන්න බැරිව එක එක විදිහට වැරදියට හිතනවා. ඉතින් එහෙම හිතන්න එපා. වාට ට්‍රේඩ් කරන්න බැරි අන්න එහෙම හිතන හින්දා නැත්තම් මේ දේවල් කරන්න බැරි නෑ. ඔයා ඒ හිතන විදිය වෙනස් කරගත්තොත් ඔයාට ඇත්තටම ට්‍රේඩින් කරන්න පුළුවන්. ඒ නිසා ඒ හිතන විදිය තමන්ගේ ඇටිටියුඩ් වෙනස් කරගන්න. දෙයක් දැකපු ගමන් නිකන් එහෙම තීරණය කරන්න එපා. කවුරු කෙනෙක් වීඩියෝ එකක් දාන්නේ වීඩියෝ දාලා සල්ලි හම්බ කරන්නම නෙවෙයි. හරි, ඉතින් මේකෙන් සල්ලි හම්බ වෙනවා, යම්කිසි ගාණක් හම්බ වෙනවා. හැබැයි ඒක ඇත්තටම කිව්වොත් ගොඩක් සුළු මුදලක්. අනිත් දේ තමයි ට්‍රේඩර් කෙනෙක් වීඩියෝ එකක් දාපුවාම ඒ ට්‍රේඩර්ට බයිනවා. ට්‍රේඩින් කරලා සල්ලි හොයනවා නම් ඇයි වීඩියෝ දාන්නේ කියලා. ඒතකොට ඩොක්ටර් කෙනෙක් වීඩියෝ එකක් දාපුවාම ඒ ඩොක්ටර්ට කවුරුත් බයින්නේ නැහැ. ඩොක්ටර් කෙනෙක් වෙලත් ඇයි ඔයා වීඩියෝ දාන්නේ? ඩොක්ටර් කෙනෙක් වෙලා වාර සල්ලි හම්බ කරන්න පුළුවන්නේ. එහෙම කවුරුත් බලන්නේ නැහැ. ඒ නිසා දේවල් තේරුම් ගන්න පුරුදු වෙන්න සාමාන්‍ය මේ සමාජ ජීවත් වෙන මිනිස්සෙක් විදිහට අපි හැම වෙලෙම දකින දෙයට එහා පැත්තෙන් තව තව දේවල් හිතන්න පුරුදු වෙන්න. හරි, මේ දේවල් නම් මම ගොඩක් වෙලාවට මගේ ළමයිට කියලා දෙනවා. අපි හිතන්න ඕන ට්‍රේඩින් කරද්දී. හිතන්න බැරි කෙනෙකුට ට්‍රේඩින් කරන්න පුළුවන්ද? බෑ. මොකද මාකට් එක දිහා බැලලා මාකට් එක තේරුම් ගන්න නම් ඔයාට හිතන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා හැම වෙලෙම තමන්ගේ තාර්කික හැකියාව පුළුවන් තරම් වැඩි කරගන්න. අර කතාවටත් කියන්නේ කතාවට නෙමෙයි, සින්දුවට කියන්නේ. පොතට කලින් බැලුවේ පිටකවරේ. පිටකවරේ බැලලා පොත මොන වගේද කියලා තීරණය කරන්න එපා. හරි, අපි බලාගෙන ඉමු. තාම නෑ, දැන් මේ ටික් 297ක් ගිහිල්ලා තියෙනවා. මේකේ වදින්නේ නැතිව අපි බලාගෙන ඉමු. හරි, දැන් මේකේ ටික් 330ක් ගිහිල්ලා තියෙනවා. මාකට් එක මෙන්න මේ බැරි එකේ වදින්නේ නැතුව. හරි, දැන් මේ ගොඩක් වෙලාවක් ගිහිල්ලා තියෙනවා නේද? මේ ට්‍රේඩින් ස්ට්‍රැටජි කරද්දී අර සාමාන්‍ය ටික් කියලා නැහැ, ටිකක් වැඩි වෙලාවක් අපිට වැය කරන්න වෙනවා. හරි, ඔන්න ඔයාලා දැක්කා මාකට් එක ගිහිල්ලා මෙන්න මේ බැරි එකේ වැදුනා. මම එතනින් ට්‍රේඩ් එකකට එන්ටර් වුණා. ඒතකොට සාමාන්‍යයෙන් මේකේ ටික් 70ක් 71ක් 72ක් වගේ යද්දී අපි බලාපොරොත්තු වෙන්නේ 100ට 100ක රිටර්න් එකක් නේ. ඒ 100ට 100 රිටර්න් එක එනවා. දැන් තියෙන්නේ අපිට ට්‍රේඩ් එක දාලා බලාගෙන ඉන්න. හදිසි හරි මේ ට්‍රේඩ් එක ලොස් වුණොත් මම ස්ටේක් එක වෙනස් කරන්න ඕනේ. ඒ නිසා මම පොඩ්ඩක් මැනේජ්මන්ට් එකට ඇවිල්ලා ට්‍රේඩ් එක ලොස් වුණොත් ඊළඟ ස්ටේක් එක බලාගෙන තියාගන්නවා. මොකද නැත්තම් වෙලා යන නිසා මට ට්‍රේඩ් එක දාන්න 3:30 තමයි ඊළඟ ට්‍රේඩ් එක ගන්න ඕනේ මේක ලොස් වුණොත්. හරි, මම මේකත් රෙඩි වෙලා ඉන්නවා. මේක ලොස් වුණොත් මම ටක් ගාලා 3:30 ස්ටේක් එකට දාලා ඊළඟ ට්‍රේඩ් එක ගන්නවා. නැත්තම් ආපහු අපිට සෑහෙන වෙලාවක් බලන් ඉන්න වෙනවා එන්ට්‍රි එකක් එන්න. ඒ නිසා හරි, මේක වින් කරොත් අපිට අදාළ ස්ටේක් එකෙන් දාන්න පුළුවන්. මේක වින් කරොත් මම ඒකත් බලලා තියාගන්නම්. 1:65 තමයි ගන්න ඕනේ. හරි, ඔන්නේ දෙකම මම දැන් බලලා තියාගෙන ඉන්නේ. 1:65 3:30 අපි බලමු. දැන් මේ වෙලේදී ඩොලර් 1ක් අපිට ප්‍රොෆිට් කරලා තියෙන්නේ. ඒතකොට මේක සාමාන්‍යයෙන් 70ක් 71ක් වගේ ගියා නම් අපිට ප්‍රොෆිට් එක හම්බ වෙනවා. දැන් 39යි. හරිද? තව 30යි යන්න ඕන. ඔය 30 යනකම් මේක ඇතුලේ තිබ්බනම් මේක වදින්නේ නැතුව අපි ට්‍රේඩ් එක profit. මම මේකේදී ට්‍රේඩ් 10ක් තමයි දාන්නේ. 10ෙන් 4ක් තමයි win කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු 10ෙන් 4 win කරගන්න පුළුවන් වේද කියලා මේ trading method එකෙන්. තව ටික 15ක් වගේ තමයි යන්න ඕන.
දැන් මේ වෙද්දි ඩොලර් 2.7 ප්‍රොෆිට් කරලා තියෙන්නේ 2.748ක් තමයි අපේ ටාගට් එක වෙන්නේ 2.26යි තව ටික 4ක් ගියා නම් හරි ඔන්න 69යි හරි ඔන්න ඒ ටාගට් එක අපි achieve කරා මම මෙතන අපේ මැනේජ්මන්ට් එකේ දා ගන්නවා ට්‍රේඩ් එක win කරා කියලා 1.765 න් තමයි මට ඊළඟ ට්‍රේඩ් එක ගන්න ඕනේ. හරි මම මෙතනින් ස්ටේක් එක දා ගන්නවා 1.65 කියලා. ටේක් ප්‍රොෆිට් එකත් 1.65 කියලා මම මෙතනින් දාගත්තා. ස්ටේක් එකත් 1.65 කියලා දාගත්තා. දැන් මොකද කරන්නේ? ආපහු මෙන්න මේ මාකට් එක මෙන්න මේ බැරි එකේ ටච් වෙනකම් බලන් ඉඳලා ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. තව මට ට්‍රේඩ් 9ක් ඉතිරි වෙලා තියෙනවා. මෙන්න මේ 9 ඇතුළත ට්‍රේඩ් 3ක් තමයි win කරගන්න ඕනේ. ඉතින් මේකෙදි loss නොවී නම් කරන්න හරිම අමාරුයි. ඒකට හේතුව මොකද එක ටික් එකක් ඇති අපේ සම්පූර්ණ ට්‍රේඩ් එකම loss වෙන්න. හරි. ඒ නිසා අනිවාර්යෙන් loss වෙද්දි පොඩ්ඩක් වැඩිපුර loss වෙන්න පුළුවන් කෙනෙක් දාගන්න. මොකද වැඩිපුර loss වෙන්න පුළුවන් කෙනෙක් අපි හිතාගත්තොත් අඩුවෙන් loss වුණොත් ඒක අපිට හොඳයිනේ. වැඩියෙන් loss වෙන්න පුළුවන් කියලා හිතාගෙන කරද්දී වැඩිපුර loss වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි දැනගෙන තමයි ඒක කරන්නේ. ඒතකොට අපි plan එකක් අපි හදාගද්දී අන්න ඒක පොඩක් ඔළුවේ තියාගෙන හදාගන්න ඕනේ. බලාගෙන ඉමු. මාකට් එක ගිහිල්ලා මෙන්න මේ බැරි එකේ වදින්න ඕන. හරි ඔන්න වැදුනා මම ට්‍රේඩ් එකට එන්ටර් වුණා ආපහු ටික් 7ක් යන්න ඕනේ මම ආයෙත් මැනේජ්මන්ට් එකට ඇවිල්ලා මේක loss වුණොත් මොකද වෙන්නේ කියන එක බලා ගන්නවා 2.48 න් ගන්න ඕන win කරොත් 1 sorry in කරොත් 783 න් ගන්න ඕනේ අපි බලාගෙන ඉමු මේක loss වුණොත් මොකද වෙන්නේ කියලා මම loss වුණොත් ස්ටේක් එක අරගෙන තියාගෙන ඉන්නේ loss වෙනවා කියලා කියන්නේ මේක වදිනවනේ. එතකොට අපිට ටග් ගාලා ස්ටේක් එක දාලා අනිත් පැත්තට එන්ට්‍රියක් ගන්න පුළුවන්. අන්න ඒ නිසයි මම loss වුණොත් කීයද කියලා ටග් ගාලා බලන්නේ. නැත්තම් ආයෙත් අපිට මේක ඔක්කොම මැනේජ්මන්ට් හදාගෙන ඔක්කොම කරගෙන මෙතෙන් ආවට පස්සේ ආයෙත් මේක ටික් ගානක් යනකම් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම නොවෙන්න තමයි මම අර විදිහට ස්ටේක් එක කලින් බලාගත්තේ. මොකද වෙලාව නැත්තම් අපිට වැඩිපුර යනවා. දැන් මේ වෙද්දි ටික් 27ක් ගිහිල්ලා තියෙන්නේ මේකත් 70වත් 71ක් විතර එන්න ඕන. ඒ කියන්නේ තව සාමාන්‍ය ටික් 40ක් වගේ යන්න ඕන. වාට පේනවා ඇති දැන් මෙයා පොඩ්ඩක් වැඩිපුර ප්‍රමාණ වලින් මූව් වෙන්න පටන් ගත්තා. අන්න එහෙනම් අපිට පොඩි රිස්ක් එකක් තියෙනවා. හරි. ඒතකොට මේක ආපහු මේක normal වුණොත් හරි. හැබැයි නිතරම මේ වගේ ලොකු ප්‍රමාණ වලින් ගිහිල්ලා මේක loss වෙන්න ගියොත් මම කරන්නේ මාකට් එක පොඩ්ඩක් වෙනස් කරනවා. ඒකට හේතුව මේ මාකට් එකේ වෝල්ටි ටික පොඩ්ඩක් වැඩි වෙලා කියන එක මට අයිඩියාක් ගන්න පුළුවන් මේ විදිහට නිතරම ලොකු ප්‍රමාණ වලින් මාකට් එක මූව් වෙන්න පටන් ගත්තොත් දැන් මේ වෙදී 47ක් ගිහිලා තියෙන ටික් සාමාන්‍යයෙන් ටික් 70ක් විතර යද්දි මේකේ 100% රිටර්න් එක අපිට එන්න ඕනේ අපි බලමු 1.65ක් තමයි අපේ ප්‍රොෆිට් එක වෙන්න ඕනේ දැන් මේ වෙදී 1.712ක් ප්‍රොෆිට් එක අපිට ඇවිල්ලා තියෙනවා ටික් 55ක් මේ වෙද්දි 57ක් මේ වෙද්දි ගිහිල්ලා තියෙනවා. හරි. තව ටික් 20ක් තමයි sorry 10ක් තමයි යන්න ඕනේ. අපි බලමු ටික් 10 යයිද කියලා. තව ටික් 5ක් ගියා නම් අපි මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරනවා. බලමු. ඔන්න දැන් මෙයා ටිකක් ලොකු ප්‍රමාණ වලින් එහෙට මෙහෙට යන්න පටන් ගත්තා. හරි. ඔන්න මේ ට්‍රේඩ් එක අපි ප්‍රොෆිට් කරා. එහෙනම් මම මැනේජ්මන්ට් එකේ දා ගන්නවා රිසල්ට් එක ට්‍රේඩ් එක win කරා කියලා. ඊළඟට 783 න් තමයි මම ගන්නෙ ස්ටේක් එක. මෙතෙන් නැවිලා 783 දාගෙන මම ලෑස්ති වෙනවා මගේ මේ session එක කම්ප්ලීට් කරන්න. හරි දැන් ඔන්න ඔයාලට තව දෙයක් මම පෙන්නන්නම්. 783 දාපු ගමන් මොකද කියන්නේ? ඔයාට ට්‍රේඩ් කරන්න බෑ. මේකේ අඩු මිස්ටේක් එකක් ගන්න පුළුවන් ඩොලර් 1. හරිද? ඉතින්
මම බලාපොරොත්තුනේ ඩොලර් 5.19ක් හැබැයි මට මේ වෙද්දි ඇවිල්ලා තියෙන්නේ ඩොලර් 4.73ක් ඉතින් මම ඔයාලට පෙන්වන්න අවශ්‍ය නිසා මේ 83න් ගන්න එක ගන්නවා ඩොලර් 1කින් ඊට පස්සේ මේ ට්‍රේඩ් එක වින් කරොත් මම ආයි ට්‍රේඩ් දාන්නේ නැහැ හැබැයි මේ ට්‍රේඩ් එක ලොස් වුණොත් මම ඊළඟ ට්‍රේඩ් එකත් දානවා සාමාන්‍යයෙන් අපි මැනේජ්මන්ට් එකේ දෙන ස්ටෙක් එක ගන්න බැරි නම් එතනින් එහාට අය ඒ session එක continue කරන්නේ නැහැ හරි මම ස්ටේක් එක දාගන්නවා ඩොලර් 1කින් ඊළඟට ටේක් ප්‍රොෆිට් එකත් මම ඩොලර් 1කින්ම දාගන්නම් මොකද 100%ක් අපිට රිටර්න් එක ගන්න පුළුවන් නේ හරි අනේ නිසා දැන් මේක ආපහු ගිහිල්ලා මෙන්න මේ මාකට් එක වදින්න ඕනේ බැරි එකේ අපි බලමු දැන් අපි ට්‍රේඩ් දෙකක් දැම්ම ට්‍රේඩ් දෙකම ප්‍රොෆිට් කරා ඉතින් මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ මගේ පොඩි කැපිටල් එකක් නිසා තමයි මට ස්ටේක් ගන්න බැරි. හරි ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඩොලර් 25 account එකේ මේ වෙද්දි ඩොලර් 4ක් මම ප්‍රොෆිට් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා කරද්දි මේ වගේ ලොකු ප්‍රමාණ වලින් හොයන්න යන්න එපා. ඒකට හේතුව මේකත් මම මගේ TL කියන්නේ මගේ main real account එකේ කරා නම් මම මෙච්චර ගාණක් හොයන්නේ නැහැ. ඔයාලා දන්නවා ඉතින් මම main real account එකේ මම හොයන්නේ මගේ capital එකෙන් දවසට 100%ක් විතර. හරි ඉතින් මේක මම රිස්ක් එකක් අරගෙන කරන්නේ මොකද මේ සල්ලි මට ලොස් වුණත් ප්‍රශ්නයක් නැති නිසා. සෝ ඔයාගේ දාන සල්ලි වලට ලොස් වුණත් ප්‍රශ්නයක් නැත්තම් මේ වගේ ලොකු ගණන් හෙව්වට කමක් නැහැ. හැබැයි ඔයා දාන සල්ලි වලට වටිනවා නම් මේ වගේ ලොකු ප්‍රොෆිට් percentage එකක් එකපාරට යන්න try කරන්න එපා. හිමීට ගමන යන්න. හරි හිමින් යන තරමට තමයි ඔයාගේ ගමන ගොඩක් ආරක්ෂිත. පැයට කිලෝමීටර් 100ක ගිහිල්ලා වේගින් යන වාහනයක් ගිහලා ඇක්සිඩන්ට් වුණාම වෙන damage එකයි පැයට කිලෝමීටර් 40ක වේගෙන් ගිහිල්ලා වාහනයක් ඇක්සිඩන්ට් වුණාම වෙන damage එක අතරේ ලොකු වෙනසක් තියෙනවා. ඒකට ඔයා තීරණය කරන්න ඕනේ 100ට ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙනවද 40ට ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙනවද කියලා. මොකද ඇක්සිඩන්ට් වෙනවා කියලා කියන්නේ loss වෙන්න පුළුවන්. ඕනම මොහොතක අපි ට්‍රේඩ් එකක් loss වෙන්න පුළුවන්. අපේ session එකක් loss වෙන්න පුළුවන්. ඒක 아무ත දෙයක් නෙවෙයි. මේක ට්‍රේඩින් වල සාමාන්‍ය දෙයක්. ඒතර ඒ වගේ දෙයකදී අපි පරිස්සම් වෙන්න ඕන පුළුවන් තරම්. හරි මම මේ අතරේ බැලුවා මේ ට්‍රේඩ් එක ලොස් වුණොත් ඊළඟ ස්ටෙක් එක ගන්න ඕනේ කීයෙන්ද කියලා මගේ මැනේජ්මන්ට් එකේ මේක ලොස් වුණොත් අපි ඊළඟ ට්‍රේඩ් එක ගන්න තියෙන්නේ 1.42 මම ඒකත් බලාගෙන තියාගන්නවා මොකද මම අර කලින් කිව්වා වගේ අපිට ට්‍රේඩ් එක ලොස් වුණොත් ටග් ගාලා අනිත් පැත්තට ස්ටෙක් එක දාලා ට්‍රේඩ් එක ගන්න පුළුවන් නිසා තාම අපිට එන්ට්‍රි එකක් ආවේ නැහැ මේද ටික 182ක් ගිහිල්ලා තියෙනවා මේ බැරි එකේ මාකට් එක ටච් වෙන්නේ නැතුව හරි ඔන්න ටච් වුණා මම පොඩ්ඩක් පරක්කුයි එක හරි ඔන්න මම ට්‍රේඩ් එකට එන්ටර් වුණා මම මෙතන ටික් අතර පහක් විතර ගියාට පස්සේ තමයි ට්‍රේඩ් එකට එන්ටර් වුනේ ඒකට හේතුව මම මෙතන මේක දිහා බලන් හිටි මට මෙතනින් ඒක අතරම ක්ලික් වුනේ නැහැ මේක බලද්දී තමයි මම දැක්කේ මේක ටච් වෙලා තියනවා කියලා හරි අපි බලාගෙන ඉමු මේකෙදි අපි ඩොලර් 1ක ප්‍රොෆිට් එකක් ගන්න ඕනේ. මේක මම ගත්තා කියලා කියන්නේ මම අය මේ session එක continue කරන්නේ නැහැ. ට්‍රේඩ් 4ක් තමයි මම win කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි දැනටත් මට මගේ target එක achieve වෙලා තියෙනවා මේක මම කරාට පස්සේ. මේ විදි ටික් 31ක් ගිහිල්ලා තියෙනවා. ඒතර අපි සාමාන්‍ය ටික් 7ක් විතර පරක් වෙලානේ ට්‍රේඩර් එන්ට උනේ. ඒතර මේක සාමාන්‍යයෙන් 77ක් විතර එන්න ඕනේ. 77ක් 78ක් විතර එන්න ඕනේ. දැන් මේ විදි 38ක් ගිහිල්ලා තියෙනවා. බලමු තව ටික් ආසන්න වශයෙන් ටික් 40ක් විතර මාකට් එක බැරි එකේ ටච් වෙන්නේ නැතුව ඉස්සරහට යන්න ඕනේ.
ඔන්න ළඟටම ගිහිල්ලා නැවතුණා. හරි දැන් 160ක් අපි ප්‍රොෆිට් කරලා තියෙන අපේ ස්ටේක් එකේ ගානේ. 764යි. 57යි නේද? තව සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් 60යි නම් 17ක් විතර ආසන්න වශයෙන් 20ක් විතර ටික් යන්න ඕන. ඔන්න ඒකත් ළඟටම ඇවිල්ලා නැවතුණා. අප පොඩි වෙලාවයි යන්න තියෙන්නේ. කොහොම අල්ලන් හිටියානම්? හරි නේද? 93යි 95යි 97යි 99යි. හරි. ඔන්න ඒ ට්‍රේඩ් එකත් අපි ප්‍රොෆිට් කරා. මම එහෙනම් මැනේජ්මන්ට් එකේ රිසල්ට් එක දා ගන්නවා ට්‍රේඩ් එක වින් කරා කියලා. මේ වෙද්දී මම ඩොලර් 4795ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. ඉතින් මේක මේ පෙනෙන ප්‍රොෆිට් එකට වඩා අනිවාර්යෙන් යම්කිසි ගණක් වැඩි. ඒකට හේතුව තමයි අපේ ප්‍රොෆිට් එක මෙන්න මේ 2.48න් හරියටම නවතින්නේ නැහැ. 1.65න් හරියටම නවතින්නේත් නැහැ. දැන් මෙතන අපි බලාපොරොත්තු වෙන්නේ 783ක්නේ. දැන් අපි මේ ට්‍රේඩ් එක ගත්ත ඩොලර් එකෙන්නේ මේක ගන්න බැරි නිසා. ඒතකොට මෙතන 83ක් නෙමෙයි, ඇත්තටම ඩොලර් 1ක් අපිට ප්‍රොෆිට් එක ඇවිල්ලා තින්තර. ඇත්තට මේ 495ට වඩා මම වැඩිපුර හොයලා තියෙනවා. කියන්නේ මම මගේ ටාගට් එක කොහොමද ඩොලර් 5යි 719 මේ ටාගට් එක තිබ්බේ. 719 පැත්තකින් තියන්නකෝ. ඩොලර් 5 මම හොයලා තියෙනවා. ඉතින් මමගේ ටාගට් එක මම achieve. ඉතින් ඉතුරු එක මම අය දාන්න යන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න එන්නේ පොඩි account එකකින් කරද්දි. දැන් මිනිත් ට්‍රේඩින් වගේ කරද්දි නම් මේ වගේ ප්‍රශ්න එන්නේ නැහැ. හැබැයි මේ වගේ method එකක් කරද්දි අපිට මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. 25යි 712ක් තමයි තිබ්බේ. දැන් මේ වෙද්දි ඩොලර් 30යි 729ක් අපිට තියෙනවා. ඔන්න අපි අපේ ටාගට් එක achieve කරා. ඔන්න ඔය විදිහට තමයි මේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක අපි කරන්නේ. මම හිතනවා මේ ට්‍රේඩින් ස්ට්‍රැටජි වලට තේරෙන්නේ නැති කියලා. මේක අමාරු එකක් නෙමෙයි. මේක ගොඩක් ලේසි ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක්. හරියට බලලා පිළිවෙලට මේ වැඩේ කරොත් ඔයාලටත් පුළුවන් අනිවාර්යයෙන්ම මේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක කරන්න. ඉතින් මේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක ගැන මොකද ඔයාලා හිතන්නේ? මම කිව්වා මේක බේසික් ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් වුණාට හොඳ ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක්. ට්‍රයි කරලා බලන්න. ඔයාලගේ ෆීඩ්බැක් අනිවාර්යයෙන්ම පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ Telegram group එකට join වෙලා ඒ තියෙන ප්‍රශ්න කතා කරන්න. අදට ඔයාලට අරගෙන ආපු වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. එනං ඔයාගේ ට්‍රේඩින් වැඩ කටයුතු හැම දෙයකටම good luck, all the best.